මේ දිනවල මේ ධර්ම දේශනා මාලාවෙන් අපි සාකච්චා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව සම්බන්ධව රතන සූත්‍ර දේශනාව මුල් කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා දාහතක් අපි සිෙද්ධ කරලා නිමා කළා අද මේ පින්නතුන් අනුග්‍රහය ලබල දෙන්නේ දහා අටවෙනි ධර්ම දේශනාව සඳහා එදවට දේශනාව තුළින් සාකච්ඡා කරමින් හිටියේ මෙ තතාගත කියන වචනය පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේට තතාගත කියල කියනවා ඇයි තතාගත කියල කියන්නේ මොන හේතුව නිසාද තතාගත කියල කියන්නේ කියන කාරණාව තමයි සාකච්ඡා කළේ භාගිතුන් වහන්සේට තතාගත කියල කියන්නේ ඇයි කියල කාරණා අටකින් පැහැදිලි කරලා තියෙනවා අටවෙනි කාරණාවේ යම් කොටසක් අපි සාකච්ඡා කළා අද ධර්ම දේශනාව එතන ඉදලා අපි පටන්ගමු භාගිතුන් වහසිර තතාගත කියල කියන්නේ හේතුවෙන අටවෙනි කාරණාවත මයි අභි භවනට්ටේන තතාගතූ කෙළ කියන්නේ අභි භවනට්ටේන තතාගතූ කියල කියන්නේ පින්නතුනිි මේ ලෝකෙ සියලු දෙනාම අභි භවනය කරලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙ කාටවත් යටත් නැහැ නමුත් අන්නේ සියලු දෙනාම භාගිතුන් වහන්සයට යටත් ඒ කියන අර්ථයෙන් තමයි මේ අභි භවනය කරනව කියළ කියන්නේ කාම ලෝකයේ බොහෝ දෙනා යට කර යත්ත කෙනට අපි කියනවා වසවර්ති කියලා. සාමාන්‍යෙන් වචන පවිච්චි කරන වසවර්ති මාරයා කියන අදහස. එතට වසවර්ති මාරයායට තමන්ගේ බලය පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියනවා. දෙවියන්ට මිනිසුන්ට විරුද්ධව වසවාර්තිමාරයට තමන්ගේ බලය ක්‍රියාත්ම කරන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකැහැටියට සැලකෝත් ප්‍රථමත් ්‍යාන තලයේ බ්‍රහ්ම තල වල ඉන්න බ්‍රහ්මයන්ට යම් ප්‍රමාණයක බලපෑමක් කරන්න පුළුවන්. ලොකු බලපෑමක්ම නෙමේ සඳහන් කරන්න යම් ප්‍රමාණයක බලපෑමක් කරන්න පුළුවන් එතනින්ඉ එහාට ඉන්නයට බලපෑම් කරන්න මාර මාරයට බෑ නමුත් කාමලෝකයේ සියලු දෙනාට දැඩිසේ බලපෑම් කරන්න නිසා මාරයට වසවර්ති කියල නමක් තියෙනවා සාමාන්‍ය එදිනෙදා ජීවිතෙත් බොහෝ මකීකරුවයට අපි කියනවා වසවර්ති කියන නම එතවට මේ නම භාගතුන් වහසට ගැලපෙන් ඇතිවෙහිද. බුදුරජාණන් වහන්සේට වසවර්ති කියල කියනවා. හැබ වසවර්ති මාරයා සමත්තුනේ සම්පූර්ණෙන්ම කාමභූමියට බලය පවත්වඩ. ලොතුරා බුදුරජාණන් වහන්සේ කෙල කියන්නේ. යටින් අවිී කියයෙන්දලා උඩින් බවාග්‍රේදක්වා සියරු දෙනාටම බලය පතුරු අන්න පුළහන්. ම පුද්දුම තේජාන් විත බලයක් තියෙන උතුමන් වහන්සේ නම තමයි භාගිතුන් වහන්සේ මේ ලෝකයේ හැකියාව ඉක්ම අන්න පුළුවන් තවත් කෙනෙක් පහළ වනොත් ඒ ලොවතුරා බුදු කෙනෙක් විතරයි එතරම පුදුම ආකාර ආග්ඥා දායකත්වයක් භාගිතුන් වහස ළඟ තියෙනවා. අන්න ඒ අර්ථයනුත් අභි භවනට ටේන තතාගතූ කියල භාගිතුන් වහසේට අපි නමක් ප්‍රකාශ කරනවා ඊීට අමතරව පිළතුන නැවත සිහිපත් කරනවා දේශනා විලාසේනුත් භාගිත වොහස සියල්ලන්ම අභිභවනය කරනවා දේශනා විලාසයෙන් සියල්ලන් අභි භවනය කරනව කෙ කියන්නේ භාගිතන් වහසගේ දේශනාව තරන් මිහිරි දේශනාවක් මේ ලෝකෙක් කිසිීම කෙනෙකුට කරඩ පුලුවන්කමක් නෑ සාමාන්‍යෙන් භාගිතුන් වහසේ දේශනාවක් සිද්ධ කරනකොට ඒ ස්ොරට මොකදද කියන්නේ අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස් ස්වරය එතින් බ්‍රහ්මස් ස්ොරය පිනතනි වෙනම පැහැදිලි කළ යුතු කාරණාවක් මොකද බ්‍රහමස් ස්වරේ කියන්නේ කියලා. විශේෂයෙන් බ්‍රහ්මස්වොරය පෙළිබඳව ලක්කන සූත්‍රයේ දිවගේ කරුණු පැහැදිලි කරන්න පුළුවන්. දෙ බ්‍රහ්මස් ස්ොරය ඒකත් අංග අටකින් යුක්තයින්නේ අට්ටංග සමන්වාගත බ්‍රහ්මස් ස්ොරයේ එ මේවාගේ දේශනාවක එහෙම පැහැදිලි කරන්න ගියොත් අති දීර්ග දේශනාවක් බෞද්ට පත්වෙනවා තැ අපි මේ රතන සූත්‍ර දේශනාවනි කරන්නේ ද මේ සිද්ධ කරන්නේ දහාටවෙනි ධර්ම දේශනාව. නමුත් පෙන්නතුනි රතන සූත්‍ර දේශනාවත් දෙවැනි ගාථාවවත් තව ඉවරණෑ. මේ තතාගත කියන වචනය විස්තර කරන්න ගත්ත නිසා එක දීර්ග විස්තරයක් තිේෙනවා. එදර අවබෝධ වෙන ප්‍රමාණයක්වත් නොක රත හැරලගිය තේ විස්තරය තේරුමත් නෑ. එනිසා සෑහෙන දේශනා ප්‍රමාණයක් මේ ගුණාට පැහැදිලි කරන්න ගත්තා. ඉති ඒනිසා මේ අෂ්ටංග සමන්වාගත බහ්මස් ස්ොරය කියල කිය හම අපි නැවත දේශනාවක සූත්‍රයක ඉදිරියට සාකච්ඡා කරමු ඉති භාගිතුන් වහන්සේගේ එවන්ස්ොරයෙන් කරන දේශනාව මේ ලෝකෙ වෙන කාටවත් කරන්න බෑ. ඉතින් ඒනිසා දේශනා විලාසයෙන් අපේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම අභිභාවනය කරලා ඉන්නේ. ඊට අමතරවෝ සඳහන් කරනවා පුුණ්්‍ය බලයනුත් භාගිතුන් වහසේ සියලු දෙනාම අභිභවනය කරලා ඉන්න භාගිතුන් වහන්සේට වඩා පුුණ්්‍යවන්තෙක් මේ විශ්වයේ මේ විශ්වේ නෑ. ඒේ පුුණ්‍යවන්ත බව තේරුම් ගණ්ඩනං විශේෂයෙන් පින්වතුන සතපුුණ්්‍ය ලක්ෂණය පිළිබඳවූ කතා කරඩුවනේ. දෙේ පුුණ්්‍යවන්ත බව තේරුම් ගණ්ඩ. එතට මෙතන සඳහන් කලා. කොයිතරං උසස්ථනක තිබුණද භාගිතු නොහසගමේ හැකියාව දීග නිකායේ අට්ටකතාවේ මනාවේක පැහැදිලි කරනො සතපුං්ඥලක්ෂණය යන. එනිසා අට්ටකතාවේ සඳහන් ආකාරයට අනන්ත සක්වල අනන්ත ජීවන් මෙ තතාගත පදේ පුරාව මේවාගේ ගැඹුරු කරුණු ගොඩක් කතා කළ. අනන්ත සක්වල අනන්ත ජීවින්. සඳහකරණනවා මේ එක සත්වයෙක් නත මේ අනන්තසක්වල අනන්ත ජීවින්, එක එක පුුණ්්‍ය කර්මය සියවර සියවර බැගින් කළුත්. කොයි තරන් ප්‍රමාණයක් තේද. අනන්ත සක්වල අනන්ත ජීවිීන්, මේකවත් අපට අරමුණුවෙන් නෙනෑ. අනන්ත සක්වල අනන්ත ජීවීන් කියහම්. අනන්ත ජීවීන් වැටහෙන්නේෙ කොහෝද පින්නතින මහම හොද ඉන්න ජීවිීන් අපිට වැටහෙන්නැති කොටේ. එතු මේ මහම හොද එකසක් වල කනෙ අනන්තසක්වොල විච්චහම අනන්තසාගරයක් තියෙනවන්නේ ඉ අනන්ත සක්වල අනන්ත ජීවෙන් එක්කෙනා සියවරක් සියවර සවර එක පින්ක ම කළු. එමනැත්තන් සියවර සියවර පුුණ්්‍යකර්ම කළුත් එක එක පුුණ්්‍යර්ම සවර සියවර කළුත් කොයි තරම් ප්‍රමාණයක් ද. අපි හිතමු ආංගේ ප්‍රමාණය වගේ පින්කං සීයක් මහබෝසතානන් වහසේ තනියම කරලා තියෙනවා. අන්න එකටයි සත පුං්ඥ ලක්ෂණය කලකෙන්. ඉතින් මේ සතපුං්ඥ ලක්ෂණය හරියට තේරුණොත් භාගිතුන් වහන්සේ සම්බන්ධයෙන් උපදින සැක මතැන විශාල ප්‍රමාණය කණ්ඩනෙවෙනෝ. තතාගත පදේ විස්තර කිරීමත් බුදුන්සරණය යන්ඩ බලාපුරොත්තුවෙන කෙනෙකුට ලොු පයෝජනය. මගේ මේ ලෝකෙ බුදුන් සරණ ගිප්ප අය පින්නතිනි අල්ප මාත්‍රයක් ඉන්නේ. ඒ තරම්ම අමාරු භාගිතන් වහසසරණය ඇන්ට ඇයි භාගිත ොහසරණයන්ට එචර අමාරු ඇයි බුදුරජාණන් වහන්ස ගැන අපිට සැක මතුවයෙනවා සැකයක් කියල ගැන විතිකිච්චාවක්නේ එද යම් තැනක විතිිකිච්චාවක් තියෙනව වන නැතන් බුද්ධද අට ැන පිළිබඳව සැකයි නම් බුදුසරණයන්න බෑ කොම. ඒ දහන් කලේ රහත්වන එක නෙමේ අමාරු ාිතන් වහස සරණයනය එක අමාරු කියලා. යමෙකුට බුදුන් සරණ තියෙනවනං රහත්තෙන්ට එච්චර අමාරුණේ අමාරුව ඩේ භාගිතන් වහසේ සරණයනක් ප්‍රධාන කාරණවතමයි සැකමතුවෙනෙක් අගේ සැකය නැති කර ගණ්ඩෝන්නේ මේ අනන්ත සක්වල අනන්ත ජීවිීන් එක එක පින්කම සියවර සියවර කළුත් එවන් පින්කං සීයක් තනියම කලා කියල කියහම පින්නතින මේ සංසාරය මොන්න තරන් දන්දීමක් දෙඩ ඇත්ද. තැ ඔ එතකොට දැන් භාගිතුන් වහසේගේ කාය ශක්තිය අපි ගැන දස බල කියලනෙ ඒකැනේ ඥාන බල දහයකුයි කාය බල දහයකු තියෙන නිසා. එදර කායබල දහයක්තිය නවා ළහම චද්ධන්තකුලේ ඇත්තු දහදනෙකුගේ ශක්තිය ලොතුරා බුදුරජාණන් වහන්සගේ ශරීර ධහතුේ පියවී ශක්තිය. එෙදර චද්ධන්තකුළේ ඇතෙක් මධ්‍යම ප්‍රමාණය පුරුෂයෝ කෝටි දාහක ශක්තිය දරනවා. එක ඇතෙක් එදර එවන් ඇත්තු දහයක ශක්තිය, භාගිතුන් වහසගේ ශක්තිය. එද භාගිතුන් වහසගේ ඉරදිමය කය නෙමේ ාගිතන් වහසකමේ සාමාන්‍ය කායික ශක්තිය මධ්‍යම ප්‍රමාණය පුරුෂිියෝ කෝටි දහදාහක ශක්තිය. තැඟ තොර සැකහිතෙන් ඇැත්්ද. එච්චර ශක්තිය තියෙන්න්න පුළහන්ද කෝමද දන්නේ කවුද බැලුවයි මෙකට ගැනෙ මහා නාරායන සංගහත බලේ. ඉද වොකමන් කලින් පැහැදිරි කළා මේ ශක්තිය තේරුම්ගන්න කොහොමද? න්දිමිත්‍ර යෝධයාගේ ශක්තිය අ අපිට තේරෙන්නේ නැතිකොට සඳහන් කරන්නේ මිනිස්සු කෝටිසීයක ශක්තිය ස්කෝටි සීය ඉක්මෝ නොවා කියලා නන්දිමිත්‍ර යෝදයාගේ ශක්තිය මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටිසීයක් ඉක්මෝ නෝ කියලා බද දු ගමුණු මහරජ්ිරුවන්ට පහළ වෙන්නේ උපෝසත කුලේ ඇතෙක් කෙල සිහිපත් කරල සඳහන් කරලා තියෙන්නේ ද පසත කොළේ ඇතෙක් සාමාන්‍ය මේ සක්විති රජවරුන්ට තමයි මෙහෙම ඇතු පහලවෙන්නේ ඉන් දුකගම් රජවුවන්ට එහෙම ඇතෙක් ලබෙන්් ඇත්තේ මේ බුද්ධ සාසනය අපිට බේරලතියන්ට එදරේ උපෝසත කළින් උපෝසත කොළේ ඇතෙක් මිනිසු කෝටි සීයක ශක්තිය දරනවා උපෝසත කළේ ඇතු දායක ශක්තිය චදධන්තය ුට තියෙන ති මනිසු කෝටි සීියක තරං ශක්තිය දරන්න මේ හස්තියා දල දෙකෙන් ඔසහෝලා බිමානින්ට තරන් නන්දිමිත්‍රයෝධයටට ශක්තිය තිබුලා. එගෙන් තමයිත හවුරු කළේ මිනිස්සු කෝටි සීයකට වඩා ශක්තිමත් කියලා. ඉදර අපේ මූලාශ්‍රවල සඳහන් කරලා දයනවා මේ ශක්තිය ලබන්ඩ මොනද කළේ කියලා. රහතන් වහන්සේ නමකට මාන්ස සහිත දාානයක් පූජ කරනවා. ව බදුජාණන් වහසේට පැන් මුසු නොකළ කිරිබත් පූජ කරනවා ඊට අමතරව හැරමිටි දන්දීල තියෙනවා. මේ මූලික කාරණ එකක් දෙකක් තුනක් තමයි පෙන්නලා තියෙන්නේ මේ අතර තව ඕන තරම් පින්කං කරන්න ඇති. එදවට මේ ප්‍රමාණයක් මෙහෙම කරලා එහෙම ශක්තිය ලැබුවනං මේ සතපුුණ්‍ය ලක්ෂණය ගැනක කල්පනා කරලා බලන කොට. පිට භාගිතුන් වොහසගේ ශක්තිය සැකරඩ ද හිතෙන්නේ. හැරමිටි පූජා කරල කිරිබත් පූජා කරලා මාන්ස සහිත දාානයක් පූජා කරලා මේ තරං ශක්තිය ලැබුවනං අනන්ත සක්කොල අනන්ත ජීවෙන් එකක පින්කම සිය වර සය වර කරලා යම් ප්‍රමාණයක් පින්කං කන්දක් ගොඩ ගැහුවද එ පින්කං කන්ද තරන් පින්කං සීයක් තනියම කරා අනං තපු් ලක්ෂණක නකට එවන් මහබෝෂ තණන් වහන්සේට මේ ශක්තිය සැක කරන්න දෙයක් නෑ අන්න එහෙම මූලාශ්‍රීෙන් මූලාශ්‍රය ගලපමින් ගලපමින් අවුත් තමයි අපිට මේක සැකව උපදින්නේ නැති කරුණක් වෙන්නේ තෙම නැත්තන් අපි සැක උපද්ධවාගෙන සැකය දුරුකර ගණන්ඩ බැරුව භාගිතන් වහසගේ සරණ අහිමි වෙලා බෞද්ධ යැයි කියලා හිතාගෙන ඉන්නවා. බහම කෝක තිබිල කොයි ආගමෙත් නෑ. බෞද්ධ කියල හිතාගෙන හිටිය විතරයි. ඒකයිවන් සඳහන් කලේ මෙ නිර්මල ත්‍රිපිටකේ සඳහන්කරනවනන් ලොවතුරා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි කියලා සැක නැතු ඒ කාරණාව භාරගණ්ඩ පුළුවන්නන්. මට බුදුන් සරණය අන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. එමතන් ආත්ම සනීයායතන තත් පරායින පනිපාත ශිෂ්‍ය භාවෝප ගමන පනිපාත මේ ආකාර හතරයෙන් එකක් යටති සරණයන්ලිපෙයි යා ආකාර හතර එකකත් පහසු නෑහ දෙතකට තේරණ බෞද්ධයෙක් බව්ට පත් වෙන එක කොච්චරමාරුද කියලා නමුත් වුණොත් ලැබෙන ලාභයමකක්ද මෙලවින් ප්‍රාණවායුව පිට කරනවත් එක්කම දෙව්ලෝව පද්ද වනු. කාරර්ණාව තන සඳහන් කරනු එදර අභි භවනට්ටේ එන තතා ගත්තු සියල්ල අභි භවනය කළා පුුණ්‍ය ශක්තියනුත් අභිභවනය කළා දේශනා විලාසේනුත් සියලු දෙනාම අභිභවනය කළා ඊළඟ්‍ර සඳහන් කරනව මහා බෝසතානන් වහන්සේ තනියම කොයි තරං පිින්කරලද මේවාගේ තැනකටාාව එනි සාමතමයි මෙ සියල්ලන්ම අභිභවනය කරනවා කියලා ඳන එලඟට මහා ආළුභාව සහිත වෛද්‍යවරයෙක් දිව්‍යමයේ බෙහෙතිින් සර්පවිත නැති කරනවා වගේ භාගිතුන් වහන්සේ අන්න්‍ය තීර්ථක සියලු මතවාද සහිත දෙවියන් සහිත ලෝකය අභිභවනය කරනවා. දක්ෂ වෛද්‍යවරයෙක් ඉතාම දක්ෂ දිව්‍යමය බෙහෙතකින් සර්පයාගේ විස ඉවත් කරනවාද. අන්න ඒ වගේම භාගිතුන් වහන්සේ අන්‍ය වූ තීර්ථක සියලු මතවාද සහිතව අන්‍ය තීරතක සියලු මතවාද. ඒ මතවාද සහිතව සඳහන් කරනවා දෙවියන් සහිත ලෝකයි අභිභවනය කරනවා. දෙවියන් මිනිසුන් බඹුන් මරුන් සහිත ලෝකයේ අභිභවනය කරනු. අ්‍ය තීරතක මතවාදත් ඔක්කොම පරාජය කරනවා. න්න ඒ නිසා මේ සම්මා සම්බුද්ධනම් වූ මහා වෛද්‍යවරයණන් වහන්සේ සියලුම සත්වයන් සුවපත් කළ හැකි දිව්‍ය වූ බෙහෙතකින් යුක්තයි කෙළ සඳහන් කරනවා. සියලු සත්වයන් සුවපත් කළ හැකි භාගිතුන් වහන්සේ සතු දිව්‍යමය බෙහෙත තමයි මහා කල්පා සං්‍ය හතරයි ලක්‍ෂ එකක් තිස්සේ මේ සංසාරේ නොවිදිිනා දුක් බිඳවිඳා අවබෝධ කරගත්ත එ ධර්මය දිව්‍යමය අවෂදයකට වඩා උසස් නමුත් ධර්මය ජීවිතයට එකතු කර ගන්නය බොහොම හිගයි. ධර්මෝෂද සමනත්තිී ධර්ම අවෂදය තවරන් සමානවසදයක් මේ ලෝකෙ නෑ ඒතන් පෙභත බික්ක වූ මහනිනිමය පානය කරව ධර්ම අෞෂදය පානය කරව තට මේ ධර්ම වෂදයෙන් සුවපත් කරන්නේ විශේෂයෙන් මොන රෝගයේද සංසාරයේ නැමති රෝගයේ සුවපත් කරනවා. ඒ රෝගයේ සුවපත් වුණන දවසට මං හැමදාම සුවපත්. එෙනිසා භාගිතුන් වහස කියල කියන්නේ මේ ලෝගයේ තව කෙනෙකුද කවදාවත්. අභිභවනය කරන්න බෑ අභි භවනත් හේනතතා ගතුූ. ඊට අමතරුවකින් නතුනි භාගිතුන් වහන්සේ චතුරාරය සතය පිළිබඳූතිය න අවබෝධය. ාගිතුන් වොහසේ සතුවතියන චතුරාරි සත්‍යය සම්බන්ධ අවබෝධය ඒකත් මේ ලෝක කිසිගෙනෙකුට ඉක්මවන්ඩ බැරි ප්‍රමාණය කරන්න බැරි සීමාවක් දක්වන්ඩ බැරි මහප්පුදුම අවබෝධයක්. අපි මේ දේශනා මාලාවේ තත ලක්කනං ආගතෝති තතාගතෝ කියන කාරණාව යටතේ භාගිතු නොහසගේ අවබෝධක් ඥානය ගැන කතා කළා. යමක ඇත්ත ඇති හැටියම්ම දන්නවා අපි දන්නේෙ නෑ ඇත්ත ඇති හැටියම් අපි සීයක් එක දෙයක් දිහා බැලුවොත් අපි කියෙන් ආකාර සීය අපි උදාහරණ විස්තර කළා සියලු දෙනාගෙම කටට ලුණු දාගත්තුත් අපි ඔක්කොටම දැනෙන්නේ ලුණු රස නමුත් මට දැනෙන්න ලුණු රසට වඩා අනිකාට දැනන ලුණු රස්සේ වෙනස් ෙ ටියොත්තුන්වෙන්නාට දැනෙන් ලුණු රසයේ මුල් දෙදෙනටම දැනටවට වඩා වෙනස්. එතකොට අපි දහදනෙක් කිටියොත් දහදදිනාට ලුණුවල රැස දැනන්නේ ආකාර දහයකට නමු ඇත්තටම මොකක්ද හැබෑම ලුණුවල රසයේ ආගඒක දන්නේ භාගිතන වහශ විතරයි. ඒකයි මේ තත එය එසේ මයි හැබෑම ස්වභභාවේමයි වෙනස් වෙන්නේ නෑ තතලක්කනං. එෙමනන් හැබෑම ලක්‍ෂණයේ භාගිතුන් වහස දන්නවා. අන්න ඒ වගේ මේ ලෝකෙ සියළුම දේවල්වල සියලුම දෙනාගේ සැබැහෑම ලක්ෂණය, සැබෑම ස්වභාවේ මේ ඔක්කුම දන්නේ බුදුරජාණන් වහන්සේ. එනිසා සියල්ල අභි භවනය කරනවා ඒ ඇතිනොත්තේ. එට අමතරෝ පින්නතුනේ සියළු ආකාරයෙන් තතාගතවරයන් වහන්සේලාගේ තතාගත පදයේ. තතාගතයන් වහන්සේ නමක්ම දේශනා කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේ තතාගත කියල කියන්නේ. මේ කාරණාව සරුව සම්පූර්ණයෙන් විස්තර කළ හැක්කේ තවත් ලොවතුරා බුදු කෙනෙකුට මයි කියල සඳහන් කරනවා. ඒළඟට පින්නතිනේ මොක නටන් සියලු මනුස්සය සියලුම මනුස්යෝ යම් ප්‍රමාණයක් මේ හඳුන ගත්තත් ඒත් අල්ප මාත්‍රයක්ම පමණයි ඒ සියලු දැනුම එකතු කළ. අන්න ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අල්ප මාත්‍රයකින් හැඳින්න්නවා විතරයි. ඇතුව භාගිතුන් වහස ගැන කතා කළ නෙමේ. කතා කරලා නිමක් නෑ. එනිසා අභි භවනට එන තතාගතු. සියල්ල අභිභවනය කිරීමේ හැකියාව කියන කාරණාවෙන් අටවෙනි කාරණාව විමාවනවා එළඟට මෙන්න මේ සුවිශේෂී බලය නිසා තමයි බුදුරජාණන් වහන්සේ එතන රැස්වෙලා ඉන්න සියලු දෙවියන්ට කියන්නේ තැඟ පීතකොට සම්බන්ධය ගොඩ නගැන්ට ඕනේ එතන රැස්වෙලා ඉන්න සියලු දෙවියන්ට කියල කියන්නේ භාගිතුන් වහස රතන සූත්‍ර දේශනාව ආරම්භ කරනුවන විශාලාම හනුවරෙදි. එතකොට මේ සූත්‍ර දේශනාව අහන්ඩ රැස්සෙච්ච දෙවියන්ගේ ප්‍රමාණය අති විශාල ප්‍රමාණයක් ඒ දෙවියන්ට බුදුරජාණන් වහන්සකි දේශනා කරනවා මේ ධර්මය අහන්ඩ ආවේ බණ අහන්ඩනං බන අහන්ඩ මේ මේක විස්තර කරන්න කියීල තමයි මේ තතාගත පදේ මේ දේශනාටක් දහයක් විතර කළේ ඕනම තැනකට එහෙම තමයි අපිගේ අපි පින්කන් ගෙදරක ගියා කියලා අපි හැන්දෑවේ යන්නේ මොකටද බනාහන්ඩ හැන්දෑවිතින ධර්ම දේශනාවන එනම් හැන්දෑවේ ගිය බනාහන්්ඩ ඉති බනාහන්්ඩ ගියානං බනාහන්ඩ ගෙදර හුඟක් වැඩ අත්හැරල නගී. ගෙදර හිටියනම් අඩුම තරමි විවේකෙන් නිදා ගණ්ඩවත් තිබුණා. ඒ සියල්ල මතරල පින්කන් ගෙදර ගී හැන්දැවේ බනහන්ඩ. ඉති බනාහන්ඩ ගාන බනාහන්ඩ අන්න ඒක තමයි භාගිත නොහසිමේ දෙවියන්ටත් කියන්නේ. සියලුම දිව්‍ය සැප අපේ සැප වගේ අත්හරල නිමේ නැවිල්ල ඉන්නේ. සියලුම දිව්‍ය සැප අත්හරලා ආවයවගොල්ලු බනාහන්ඩ නං. එම් බනහ බන ඇහුවේ නැත්තන් මෙතෙනට ඇවිල්ලා අන්තිමට බණ ඇහුවෙත්නේ තම තමන්ගේ විමානවට වෙලා විිින්ද තිබිච්ච සැපවින් දෙෙත් නෑ දෙකමනෑ එහින්ද එක්කෝ සැපවිණින් ඕනෑ එමන ම් බණහ්ඩාවනම් බනහන්්ඩ ඕනෑ භාගිතුන් වහසේ මේ කියන්නේ ඉතාම අනුකම්පාාවන් දෙවියන්ට හරිම කරුණාවෙන් කියන්නේ එතන තමයි සඳහන්කලේ අවශ්‍යනං ආගඥාව පතුරවන්ඩ තිබුණා සියම දෙනා බණහන්්ඩෝනිෙ කියලා ගඥ්‍යාව නිකුත් කළලා නං ඇ කිසි කෙනෙකුට බනාහනකින් නවතිල්ලි බෑ නමුත් සඳහන් කරනවා එහෙම ආග්ඥ්‍යාවක් පණවන්නේ නෑ කරුණාව මෛත්‍රිය පදනම් කරගන බනාහන්ඩ කියලා කියනවා විතරයි ඒකයි මේ සඳහන් කරන්නේ මෙ මේ බලය නිසා භාගිතුන් වහසිට එතන රැස්සලා ඉන්න සියලුම අමනුෂ්‍යයන් පාලනය කරන්න පුළහන් හැකියාව තියෙනවා. සියලු දෙනාම පාලනය කරන්න පුළුවන්. අවුරුද්දක් මෝතන ඉන්ඩ කියල කිවොත් ඇහෙල්ලින්ට ොත් බෑ යාග්ඥාවේ තරම ප්‍රබලයි. ඇමුලින්න්නම් මතක් කලා ධර්මාශක රජ්ජරුවන් ්‍යාඥාව කොහොමද කියලා කෙටියෙන්. ධර්මාසෝක රජ්ජරුවන්ට එහෙ ආගඥාවක් පතුරුවන්ට පුළුවහන්නන්. ආගිතුන් ව හසටපුළුවන් ආගඥ්‍යාව සීමාවක් නෑහ. පලතුනී කරුණාව මම මේ වගේ මග බලය පාවිච්චි කරන්නේ. කරුණාව පාවිච්චි කරලකේනවා අමනුෂ්‍යයි නි රැස්සුනේ බනාහණඩනං බනාහන්ට කියලා. ඉතුර පැහදිලි කරනවා අමනුෂ්‍යන්ටත් මනුස්සපජාවටත්. ප්‍රයෝජනය පිණිසයි මේ සඳහන් කරන තුට අමනිෂන්ට විතරක් නෙමේ මේ කියන්න. මනුස්සයන්ටත් එ එක කියන්නේ ආවේ බණහන්ට නම් බනහන්ඩ කියලා. මෙත්තන් කරෝත මානුසියා පජාය මෛත්‍රිය පදනම් කරගන මෛත්‍රී සිතින් යුක්තව මම කියන්නේ ආවේ බණහන්නම් බනහන්ඩ අභිඥ්ඥා ආගඥාව නිකුත් කරන්නේ නෑ. මෛත්‍රය පදනම් කරගෙන මයි කියන්නේ. එනිසා කියවා මෛත්‍රී කරවූ මේ මනුස්ස ප්‍රජාවට දෙවියනි මෙ මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරට දෙවියන්ට කියවා මිනිස්සුන්ට මෛත්‍රී කරන්න කියලා. ඇයි දෙවිය මනුසයන්ට මෛත්‍රී කරන්නේ. ඇයි දෙවියව විසින් මනුස්සයන්ට මෛත්‍රී කළ යුත්තේ. ඇයි දෙවිය විසින් මනුසයන්ට පිහිට විය යුත්තේ. කාරණාවත් සඳහන් කරනවා මෛත්‍රී ආනිසංස පිනතින මෙතන විශේෂයෙන් ගාථ කීපයකින්ම එක දක්ව ලතියනවා මෙ රතන සූත්‍රේ ගාතා කීපයකින් මෛත්‍රී ආනිසංස පෙන්න ලතිනවා එනිසා සඳහන් කරනවා ඒ සත්ත සණඩන් පටවිං විජෙත්වා ඒ සත්ව සණඩන් පටවින් විජෙත්වා මේ ගාතාව රතන සූතරේ නෑ මේ ගාතාව තින රතන සූත්‍ර අට්ට කථාව. එදන මොකක්්ද මේක කියන්න ඒ සත්ව සණඩන් පටවින් විජෙත්වා මේ සඳහන් කරන්නේ මේ සත්වයන් රැස් වුන පෘතු විය ජයග්‍රහනය කරලා රාජිසයෝ යජමාන පරිියග්ගා. රාජු සයෝ කාර්දමය රාජු සයෝ කියල කියන්නේ. මහා රාජ රිෂිවරු රාජු සයෝ කරමිතන කියන්නේ මහා රාජ රිෂිවරු එනිසා කියනවා රාජි සයෝ යජමානානු පරියගා. යම් යාගයක් අනුගමනය කළ නං මේ රාජ රිසිිවරු. මෙතන මෙතන මේ රාජ රිෂිවරු කියල කියන්නේ සක්විති වෙන්ඩ පාරමිතා පුරපු අය ඒ රාජ රිෂිවරු මේ මනුස්ස ප්‍රජාව වෙනුවෙන් කොච්චර දේවල් කලාාද හැබෑම රජුන් කියල කියන එතකොට දේ කාරණාවමික ඉස්සර හැටපි හැදිරි කරනවා මේ රජවරුන්ට කියපු නමක් රාජ රිෂිවරු ඉතාම ධාර්මිකයි බොහෝම සිල්වන්තයිඒවගේම මනාව සම්මාධිට්ටිකයි. එවිතරක් නෙමේ මහා කරුණාවකින් යුක්තයි හරියට විෂිවරුුවගේ. එනිසා තමයි රාජ රෂිවරු කියල කියන්න. මේ රාජ රෂිවරුගාව තිබන යාගයක් එට නෙම යාග පහක් විතර තියෙනවා. අන්ගේ යාගවල සඳහන් කරනවා අශ්ව මේදන් පුරුෂ මේදං සම්මාපාසං වාජපෙියන් පිති වාචපෙියන් නිරක්ගලන් මේ යාග පහ අනුගමනය කලා නං ඉළඟට එහෙම සඳහන් කළ අට්ටකතාව සඳහන් කළා මොනවාද මේ යාග අශ්ව මේ දන් අපිත් මේ යාග ගැන ඉගන ගත්තා මං හිතන මෙතන ඇති ඉගෙන ගන්න කාලෙ මේ යාග ගැන ඉගෙනගත්තා අය අපි අශ්්‍රමේද කියල කියන්නේ අශ්්‍යෝ විශාල පිරිසක් ගෙනල්ල ඒ අශයෝ මරනවා අශ්වමේ දෙයාගේ පුරුෂමේද කියල කියන්නේ මිනිස්සුත් මරනවා අයාගස්තම්බෝල්ට ගෙනනල්ල ඒ කාලි හිටපු මෙහෙකාර මිනිස්සු මිනිස්සුත් මරනවා සම්මා පාසං වාචපෙයිියන් නිරක්්ග නමුත් මෙන්න මේ විදිහට මේක වෙනස් වුනේ කොයි කාලේද. ඔක්කාක රජ්ජිරුවන්ගේ කාලෙ. බ්‍රාහ්මණයෝ බලවත් වෙලා තමන්ගේ පහසුවට වෙනස් කර ගත්තා. නොවත් මේක නෙමේ හැබෑ මර්තයේ. රාජ රෂිවරු යාගකෙරු එහෙමනෙමේ ඒ කාරණාව මේ කියන් දහදන්නේ. දීර්ග සම්බන්ධයක් භාජිතු නාස මෙතන නැවත. එකතු කරලා මේ දෙවියන්ට කියද හදන්නේ මෙ මිනිස්සුන්ට අනුකම්පා කරන්න කියලා. එනිසා සඳහන් කලාා මේ රාජ්‍ය රිෂිවරු කොහොමද යාග කළී නිසා සඳහන් කලා මේ අශ්වද අශ්ව මේද කියල කියන්නේ සස්සමේදය මෙතන අස්සමේද කියලා හඳුන්වන්නේ. අට කතාව අශ්‍රමේද කියලා හඳුන්න මේ සස්සමේදකයන එක මනධදිතර ශ්‍යමේද කියල කියන්නේ සඳහන් කරනවා මිනිස්සුන්ට ලැබෙන ධනය ආකාර හතරකින් සඳහන් කරනවා මනිසුන්ට ලැබෙන දනේ එ ලැබෙන ධනෙන් රජ්ජුරුව බදු හැටියට ගණ්ඩ කියන්නේ සීයට දහයයි. බදු එකතු කළන්නේ එතවට බදු ගණ්ඩ කියන්නේ ලැබෙන ධනයෙන් සීයට දහයයි සීයට දහයක් බදුගත්තහම සීයට අනුවක් ඒ මිනිස්සුන්ට ඉතුරුයි සීයට අනුවක් ඉතුරුවෙන නිසා සීයට දහයක් දුන්න කියලා ඒ මිනිස්සුන්ට එකෙන් පාඩුවක් වෙන්න නෑ මොකද රජිරුව බොහෝම කරුණාවෙන් ඒ මිනිසුන්ගේම හිතසුව පිණිස තමයි මෙ සීයට දහයක් ගන්නේ ඒ එක තමා මෙතන මේ සස්සමේද අශ්‍රමේද සස්සමේද කිය මේ සඳහන් කරලාතියෙන් තාම සුළු ප්‍රමාණය යරගන්නේ ඉනිසා සඳහන් කරනවා නිරග්ගලන් කියල කියන්නේ නිරග්ගලන් කියල කියන්නේ විශේෂයෙන් මේ මිනිස්සුන්ගෙන් එකතු කරගත්ත ධනේ මේ සියල්ලේම ධනේ දැන් වාචපෙයිය කියලා කියන්නේ තාම කරුණාවෙන් කතා කරන්න මිනිස්සුන්ට. කිසිීම සැරපරුස බවක් නෑ පුදුම කරුණාවෙන් කතා කළ. එතකොට රාජ්‍ය හිටබූ මහ යෝදෙවූඒ මහා යෝධයන්ට විශාල වශයෙන් පඩිගෙව් රජ්ජිරු සාමන්‍ය ඒ කැන්නේ මාස හයක විතර වැටුප එක පාර්ගෙවනෝ ලොකු යෝධයන්ට. තනි සයක සඳහන් කරනවා මේ ුෂේදං සම්මාපාසං වාචපෙයියන් කිය මේ සංග්‍රහ වස්තු හතරක් මනාව සිහිපත් කරනවා. ඒ හතරෙන් ඉපදුන කාරණාවක් හැටියේ තමයි නිරග්ගල කියල කියන්නේ. නැවත වතාවක් සිහිපත් කළුත් අස්සමේදං පුරුෂමේදං සම්මාපාසං වාචපෙයියන් කිය කාරණා හතරක් යාග හතරක් තියෙනවා. ඒ යාග හතර සිද්ධ කරහම ඇතිවෙන කාරණාවක් තමයි නිරග්ගල කියල කියන්නේ. තොරප ඒ පැහැදිලි කළොත් මොකක්ද බදු අය කරනකොට විශේෂෙන් සීට දහයයි ගන්න කියෙන කාරණාව පි මතක් කළා එතකොට සස්ස මේද කියල කියන්න ඒකට සීයට දහ යයි ගන්නේ මහයෝධයන්ට මාසහයක වැටු එකසැරේ ගෙවනවා ගෙවල යෝධයෝ සතුටු කරනවා. මා සහයක වැටුප් එකපාර ගෙවල තියෙන නිසා ඒගොලන්ට අවශ්‍ය නෑන අප හෝරකන් කරන්නේ වංචා කරන්න මේ මහජනතාවගේ පහසුව ඇති කරල තියෙන් හැටි. රාජ්‍යයේ ප්‍රදහන්න නිලධරණ අයට වැඩිපුර වැටුක් දීල තියෙන ඇතිකොට මහජන වැටු පොරකං කරන්න ඕ නෙනෑ යාලට. මේ මහජනයට මේ රජවුරු සලකන හැටි. තිළඟට සඳහන් කරනවා මේ තරන් සහනයක් ඇයි දීල තියෙන්නේ. විශේෂ කාර්ය කරනයට මනාව සලකලතින එකක් එයාගේ කාර්යට එයා සතුටු කිරීමක් අනික මහජනයාගේ යහපත සැලසීමක්. ඊළඟට දිලිඳු මිනිස්සුන්ට ඔවුන්ගේ ආදායම පොත්තොල ලියලා දුප්පත් මිනිස්සු ඉන්නවනේ දුප්පත් මිනිස්සුන්ගේ ආදායම ලියනවා පොත්තොල අදට අද මෙච්චරයි අද මෙච්චරයි මේ මාසි මෙච්චරයි ඒ ආදායම ලියලා වර්ෂය තුනක්ම සම්පූර්ණ වනහම දහස් ගණංගොලින් වැඩි කරලා එකතු කරලා ඒ දිලින් දැන්ට වස්තුව දෙනවා කියලා. අවුරුදු තුනක් ඒ මිනිසුන් යආදායම ලියලා ඒක ගුණ කරනවා දහස් ගණන්ගොලින් ගුණ කර තමයි උපත් මිනිසුන්ට ධනේදීල්ලතියෙන. තර මේ කාලේ අපිට මේ කාලන මේ ජීත කාලෙේ තේරුම් ග්ඩවත් බෑ මේ රජවරු සක්විති වෙන්්ඩ කොහොමද වැඩ කරල තියන්නේ කියල කියලකට සඳහන් කරනවා මේ පාස සම්මා පාස කිය කියන්නේ සම්මා පාසන් මොකදද පාස කියල කියන්නේ මෙතර සඳහන් කරනවා මේ මාර පාස පාස කියල ග උගුලට. මාර පාස කියලගැන මාරයගේ උගුල. මෙලෝකෙ බුරාම ක්‍රියාත්පකෙනවා මාර පාස ගැ හැම තැනම තියනෙ මාරයගේ ගුල්. අපි දන්න මනතුව මාරයගේ උගුල්වලම පැටලිනවා. ඉන්සස් සඳහන් කරනවා මේවාට අහුනා අය ලේසියෙන් කවදාවත් ගැලවෙන්නේ නෑ. ැ එතකොට තේරෙනවා අපි කොච්චර මාරපාස වලට අහුවෙලා ඇති කියලා. ේ. ලවෙන්නඩ බෑන සහර්තයන්ගල පැටලිච්ච හම්. ඉතින් වටිනා ශ්‍රේෂ්ඨ ජීවිතයක් අය කවදා හම්බවෙේද දන්න නමුත් වෙන කිසිම යහපත් උදාර කර්තවවියකට ඉඩනෑ මේ පෞකාර ජීවිතයම ගෙවගේව ඉන්න සිද්ධ වෙනවා. අන්තිමට බැරිල්ල ගෙහිෙල්ල මෙ මාරයගේ වැඩක් යහපත් වැඩ කරන්න කවදාවත් අවකාශ සලසන්න ඇ එනිසා මෙතන සම්මා පාසන් කියල කතා කනකට මේ පාස කියන වචනය පැහැජලි කරන්නේ මාර පාස මාරයගේ වැඩේ. අන්න ඒ වගේ මේ මහරජවරු මේ තරන් මේ මිනිස්සුන්ට සැලකුව හම ඒතුළින් මිනිස්සු බැඳිල්ල තියෙනවා මේ රට යහපත් රටක් බවට පත් කළන්ට. ආං සම්මා පාසන් මාර පාසේ බැඳන කෙනට ගැලවෙඩත් බෑවගේ රජවරු අවුරුදු තුනක ආදාහෙම දහස් ගැනින් ගුණ කරලා මේ මිනිස්සුන්ට සල්ලි දුන්නහම එනිසු නිරන්තරයෙන් බැඳිලා ඉන්නවා මේ රටේ යහපත වෙනුවෙන් වැඩි කරන්නට. ඉදට ගොල්ලගින් බලින් වැඩාර නෑ සතුටු කරලා පෝෂණය කරලා එමිනිස්සු බඳවලා තියෙනවා රට වෙනුවෙන් වැඩි කරට සම්මා පාසං කෙළක ඒකයි.ඉළට මේ මිනිස්සු අවුරුදු තුනක් විතර හම්බ කරපු දේවල් එකතු කරලා වැඩි කරලා එක පාර ගොල් අන්තය මනාව ධනයෙන් පෝෂණය කරලා ඒ රටවිෙනෙන් වැඩකරන්ේ මිනිසු නන්දු කරවලා තියෙන්න. කියලඟට නැවත සඳහන් කරනවා පියාණෙන මැණියනි පුත්‍රයානෙෙන කියලා මේ රජවරු හරි ප්‍රිය වචනවලින් කතා කරන්නේ. රජරුවන්ටඩ වැඩිමල් හැම කෙනෙකුටම රජරුව කතා කරලා තියෙනෙ තාත්ව කියලා. රජරුවන්ට වැඩිමල් හැම කාන්තාවකටම රජුරුව කතා කළේ අම්ේ කියලා රජරුවන්ට වඩා බාල කාට අතරා ජරු කතා කළේ දුවේ සහපුතයේ කියලා. ඒවාගේ මහප්පුදුම කරුණාවෙන් ක්‍රරිච්ච ස්වභාවයක් මෙ රජවරු ළඟ තිබ්බා. ඉඩුවත් සඳහන්කරනවා මෙන්න මේ සතර සංග්‍රහ වස්තුවෙන් රටට සංග්‍රහ කරහම සඳහකනවා රට දියුණිවෙලා බොහෝ කෑමබීම ලැබිලා අර්බුද නැතිවෙලා මනුස්යෝ සියලුම ආරක්ෂා සංවිධහන අතහැරලා සතුටුවෙමින් දරුවන් තමන්ගේ පපුුව උඩතියාගෙන නලවමින් බොහෝම සතුටින් කාලේ ගත කරනවා කියලා අටකතාාව පැහැදිලි කරනවා. මිනිස්සුට දුකක් කොහෙවත් නෑ. කොහෙවත් හොරු නෑ දොර වහල නෑ මිනිස්සුරෑට නිදාගන්නකොට. වැට කඩුළු මයිම් මිනිස්සුළඟ නෑ. ඇයි අවශ්‍ය නෑ. අඩා වඩා ගැන්ඩ හුරු නෑ හරිම්ම නිදහසේ තමන්ගේ දරුව පපෝඩ තියාගෙන හුරු තල්කර කර එමිනිස්සු ජීවත්වයෙනවා. එත් තරන් නිදහස් ජීවිතයක් රජරුවය ඇයට දීල තියෙනවා ආකාර හතරකින් රජ්ජිරූ සංග්‍රහ කරනවා. සස්්‍ය මේේද ආහානැතන් ධනසම්පත්තුලින් ඔවුන් පෝෂණය කරලා තියෙනවා. ිනිසුට බහෝොම ්‍රිය වචනවලින් කතා කරනවා. රාට වැඩ කරන මහෝදයන්ට වැඩිපුර මුදල්ගෙවල තියෙනවා. දිලින් දන්ට ඇත්තිතරං ධනේදීල තියෙනවා මේ ආකාර හතරින්ම රජ්ජිරු මනාව සංග්‍රහ කරලා තියෙනවා. එතකොට නිරක්්ගලන් කියල කීවේ අි සඳහන් කලා මේ හතරි එකතුවටයි කියලා මොකද එතකොට අගුලු නෑ දොරවල් නෑ හොරු නෑ රටේ ඕන තැනක දොරවල් ඇරල දාලා මිනිස්සුන්ට යන්ඩ පුළුහංකම තියෙනවා. කිසි කෙනෙක් අහවල් ගෙදර තියෙන වස්තූ හොරාගන්නෙ නෑ.ගෙදර මේ කාරණා ටික ඇයි සඳහන් කළේ විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ මේ යාගටික පෙන්නඩ ගිහිල්ලා. අතීත රජවරු මිනිස්සු වෙනුවෙන් වැඩ කර තිය හැට. වෙනුවෙන් කැපකිරීම් කරලතින් හැටි එතට මේක වෙනස් වෙලා පස්සෙ කාලයාරිය අපි ඉගෙනගත්ත යාගටිකට මේක එනවා එතර කොයි කාලෙද මේ වෙනස් වෙන්නේ සඳහන් කරනවා මේ රජවරු සක්කති වෙලා තියෙන්නේ එකම ආකාරයෙන් මනාව පින්කන් කරලා බොහොම ධාර්මිකෝ ලෝකයට සලකලා අසක්‍ය ආයුෂ්ක මිනිස්කුන්ගේ ප්‍රකෘතියයි මේ තියන්නේ කියලා කියනවා. එතකොට මේ විදිහෙට්ට මහජනතාවට සැලකුේ ඊය පෙරේද මිනිස්සුද අපේ පිණිතුන් දන්නවනේ මිනිස්සුන්ගේ ආවි අසංකෙයියට තියෙනවා කියලා දෙවියන්ට වඩා මිනිස්සුන්ට ආවිුෂ වැඩි කාලයක් තියෙනවා ඉහළම දිව්‍යතලයේ ආයුකාලය අවරුදු නමසය විසියක්කෝටි හැටලක්ෂයයි ඒ වසවර්ති මාර්රයගේ දිවිය ලෝකයේ නමුත් මිනිස්සුන්ට ආවශෂති බිලතියෙනවා අසංකීයට එකයි බන්ද ඒකසිය හතලිහෙෙන් මිනිස්සුන් යාවෂ ලියලතියන්නේ එත නිදලන මේ අඩුවී අඩුවවියවෙන්නේ චක්කවති සීහනාද සූත්‍රයේ පැහැදිලි කරනවා කොහොම ිනිස්සුන් යුෂ්‍ය අඩිවී ඇති වෙන්නේ කියලා එතකොට එත නනිද අප ආවෂදුවේ අඩුව වෙල අාපියවරුදු ැට පහට හත්තවට ඇල්ලතියවා න මේ අසංකෙයියට ආවිෂ තිබුණ කාලේ රජවරු රටවල් පාලනය කරපු හැටි තමයි මේ කියල තියන්නේ සක්විති වෙෙන්ඩ කටයුතු කරපු රජකුරු එතකොට මොකද මිනිස්සුන්ගේ ආවිෂ වැඩියෙන් තිබ් ලය මනිස්සු බොම ගුණ ගටුකයි එන්ඩ එන්ඩ ගුණයෙන් සීලයෙන් පිරිහෙන්ඩ පිරිහෙන්ඩ තමයි සියල්ල අපට අහිමිවෙමින් යන්නේ ඒ ගුණෙන් පිරිහෙන්් පිරිහන්ඩ අපි ධනයනුත් පිරිහෙනවා ආයශයනුත් පිරිහෙනවා සියලු සැපසම්පත්වලින් පිරිහෙනවා නිරෝගි බවින් පිරිහෙනවා තවත් එන්ඩ අපේ පෞකාරකං වැඩි වෙනවා මීට වඩා ඉදිරිය ගොඩක් කරදර බාධාවලින් යුක්ත වෙනවා ඒකද ලෝක ස්වභාවියේ අසන්ක ීදල අවුදු හැට හැට පැත හැට පහට අඩුනේ ඒ වැරදි නිසාමනයේ ගේ නිසා කාරණාව පැහැදිලි කරමින් අසංකායුෂ්ක මිනිස්සු කටයුතු කරපු හැටි. විශේෂෙන් පැහැදිලි කරල ප්‍රකෘති ස්වභාවය ගැන මිනිසාගේ ප්‍රකෘතිය ගැන සඳහන් කරලා මෙත්තස් චිත්තස් ස්වභවිතස්ස කලම්පිතේ නානු භවන්ති සෝලසින් කියන කාරණාව සඳහන් කරනවා. මහ රජවරරුන්ගේ ඉතුරු හැසරීම් සභාවේ නමු පිනති ධර්ම දේශනාවට තියෙන කාලි ඉල්ලිම වෙලා නිසා රතනසූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි සිදුකරපු දහටට වෙනි ධර්ම දේශනාව මේ විදිහර සිදු කරමු අපි සාකච්ඡා කරපු කාරණාව විතුරු සම්බන්ධය ගොුණු කරගණ්ඩ මෙක දහනවෙනි දේශනාව හඩු වෙනවා නමු දීර්ග දේශනාවක් කරනකොට සම්පූර්ණ තේරුම් ගණ්ඩ දේශනාව මුළල ඉඳල ඇහුවොත් තමයි අපිට වෙන්නේ න දීර්ග සූත්‍රයක් කෙටි කරලා දේශනා කරහම මේවාගේ විස්තර කරන්ඩ තියෙන කටනු සියල්ලක් අත්හැරල තමයි දේශනා කරන්ඩ වෙන්නේ. එනිසා දේශනා මාලාවක් හැටියට මෙ දේශනාව සෑම සෙනසුරා දීරි දවසකුම හණන්ඩ ලබෙන නිසා හය හමාරටේ දේශනාව හන්ඩ ගත්තතුොත් රතන සූත්‍ර දේශනාව මේ සමහරලාට අපට නොතේරුන්න තැන මනාවඊලකට පැහැදිවවා.